සුබදවසක් ඔයාලා හැමෝටම. මම කලින් වීඩියෝ එකෙන් ඔයාලට කියලා දුන්නා කොහොමද අපි වීලුකප් එකක් දාන්න කියලා. එක්සෙල් එක වීලුකප් ෆන්ක්ෂන් එක යූස් කරන්නේ කොහොමද කියලා. මම දැන් අද ඔයාලට කියලා දෙන්නම් වීලුකප් ෆන්ක්ෂන් එක සහ තව පොඩි ෆන්ක්ෂන්ස් ටිකක් තියෙනවා. ඒ ටික යූස් කරලා කොහොමද අපි සැලරි ස්ලිප් එකක් හදාගන්නේ, එහෙම නැත්නම් ඇඩ්වාන්ස් විදිහට කොහොමද අපි ඒකෙන් ප්‍රෝග්‍රෑම් එකක් හදාගන්නේ කියලා. මේ තියෙන්නේ මේ පේ ස්ලිප් එකක් හදන ෆෝමැට් එකක්. අපි මෙතන තියෙනවා පේරෝල් එක, ඔයාලට පෙන්නන්න. ඒකේ තියෙනවා සීරියල් නම්බර් එක, තියෙනවා එම්ප්ලොයි නම්බර් එක, නම, ඩෙසිග්නේෂන්, සැලරි ඩීටේල්ස්, ඊළඟට මොනවාද එකකින් නෝපේ තියෙනවා, ඩිඩක්ෂන්ස් තියෙනවා, මේ විදිහට නෙට් සැලරි එක තියෙනවා. මේ තියෙන සාමාන්‍ය පේරෝල් එකක් තියෙන විදිහ. මම මේකෙන් පේ ස්ලිප් එකක් හදන විදිහ මම ඔයාලට කියලා දෙන්නම්. මුලින්ම ඔයාලා බලන්න, මෙතන වෙනම ෂීට් එකකට අපි ගමු මේක. මෙතන පේ ස්ලිප් එක හදද්දී අපි වීලුකප් එකෙන් අපි මෙතනට ඕන මේක ගන්න පුළුවන්. එම්ප්ලොයි නම්බර් එක නම් නම්බර් එක මෙතෙන්ට ගන්න, වීලුකප් ෆන්ක්ෂන් එකක් දාන්න. එතකොට මේකෙන් එම්ප්ලොයි නම්බර් එක මේකනේ, මෙන්න මේකෙ එන්න මේ ටේබල් එකෙන් වීලුකප් එකක් දාන්න ඕනේ. එතකොට අපි ලුකප් එක දාද්දී මුලින්ම මම ඔයාලට පෙන්නන්න වීලුකප් එක කොහොමද මේවා වෙන්නේ කියලා. ඔයාලා ලුකප් වැලියු එක දෙනවනේ. අපි මෙතන මේ පේ ස්ලිප් එකට ගන්න හැම එකටම එකම ලුකප් වැලියු එකක් දෙන්න ඕනේ. එතකොට ඒ ලුකප් වැලියු එක වෙනස් කරපු ගමන් මේ ඔක්කොම වෙනස් වෙනවා. හිතන්න ඔයාලා දැන් මෙතන ලුකප් වැලියු එකට මේ සීරියල් නම්බර් එක දුන්නා කියලා. එතකොට මේ සීරියල් නම්බර් එක දාපු ගමන් ඒකට අදාළව මේ නම, ඩෙසිග්නේෂන් ඔක්කොම ටික එනවා. මේක තමයි මේකේ සරලව කරන්න තියෙන දේ. ඉතින් අපි මෙතන එකම ලුකප් වැලියු එකක් ගන්නවා නම් අපිට මෙතන දැන් මේකට ලුකප් වැලියු එක දානවා කියමුකෝ මේක කියලා. හරි, ඒක දැම්මා. ඊළඟ ටේබල් එක සිලෙක්ට් කරන්න තියෙනවා, ටේබල් ඇරේ. ඒතර අපි මේ ටේබල් එකම සිලෙක්ට් කරමු. ඕන්නෑ උඩ ටික ඕන්නෑ, මේ ටික අපි ඩේටා තියෙන ටික විතර සිලෙක්ට් කරමු. සිලෙක්ට් කරා ඊට පස්සේ මේක ෆික්ස් කරගමු ඩොලර් මාක් එක දාලා. මොකද ටේබල් එක අපි දැන් මේක ඩ්‍රැග් කරොත් එහෙම ටේබල් එක එහාට මෙහාට යන හින්දා ෆික්ස් කරා. ඊට පස්සේ මේ ෆික්ස් කරන එකත් මම වීලුකප් ෆන්ක්ෂන් එකේදීම කියලා දුන්නා වලට. ඒ වීඩියෝ එක බැලුවොත් ඔයාලට තේරෙයි. ඊළඟට තියෙන අපිට කොලම් එක. අපිට ඕනේ දැන් මෙතනට ගන්න ඕනේ එම්ප්ලොයි නම්බර් එක නම්, එම්ප්ලොයි නම්බර් එක තියෙන්නේ මේ කොලම් එක. මේක එක, මේ කොලම් එක දෙක, දෙවෙනි කොලම් එකනේ. එහෙනම් අපි එතනට කොලම් එක දෙක දානවා. මෙතන අපි දෙන්න කෝක දුන්නත් කමක් නැහැ. මෙතන ෆෝල්ස් දෙමු. අපිට හරියටම වැලියු එක ගන්න ඕන හින්දා එක්සැක්ට් මැච්ම නම් ඔයාලට පේනවා. තියෙන එම්ප්ලොයි නම්බර් එක ආවා දැන් 10 කියන එක. හැබැයි මෙතන අපිට මුලින් දෙද්දි මෙන්න මේක තේරුම් කොහොමද අපි මෙන්න මේ නම්බර් එක සීරියල් නම්බර් එකනේ මුලින් දුන්නේ අපි. දැන් මේක අපිට වෙනස් කරගන්න දැන් මෙතන ඊළඟට දෙද්දි ආයෙ වෙනස් කරන්න බෑ. එකින් එක වෙනස් කරන්න වෙනවා. හැමුණොත් අපිට හොයන්න. ඒ හින්දා අපි මෙතන අපිට පුළුවන් ඩේටා වැලිඩේෂන් කියලා එකක් තියෙනවා ඔයාලට. එතනින් ඩේටා වැලිඩේෂන් එකක් දීලා එකම ඩේටා එකක් මෙතෙන්ට ගන්න පුළුවන් අපිට. මම ඩේටා වැලිඩේෂන් එක කියලා දෙන්නම් ඔයාලට කොහොමද කරන්න කියලා. පුළුවන් ඩේටා කියන ටැබ් එකට යන්න. එතන තියෙනවා ඩේටා වැලිඩේෂන් කියලා. එතන ඩේටා වැලිඩේෂන් කියන එක දෙන්න. දුන්නාම ඔයාලට මෙතන දෙනවා සෙටින්ග්ස් වල එනි වැලියු. මෙතන දෙන්න ලිස්ට් කියන එක. ලිස්ට් එකක් එතකොට අපිට එනවා. මෙතනින් සෝස් එක දෙන්න. අපිට මෙතනින් ගමු මෙයාගේ නමින් ගමනත් පුළුවන්. එහෙම නැත්නම් මේ නම්බර් එකෙන් ගන්නත් පුළුවන්. මෙතන සීරියල් නම්බර් එකෙන් ගමු. එහෙම සීරියල් නම්බර් එක දෙන්න. දීලා ඕකේ කරන්න. ඔයාලට පේනවද මෙතන දැන් මෙහෙම ඇවිල්ලා ඇති ඔයාලට මෙහෙම ඩ්‍රොප් ඇරෝ එකක්. මේ ක්ලික් කරාම ඔයාලට පේනවා මෙතනට ගත්ත හැකි එක දෙක. එතකොට දැන් මේ විදිහට අපිට ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට දැන් මෙතන වීලුකප් ෆන්ක්ෂන් එක දෙද්දි මෙන්න මේ අංකෙන් දුන්නාම මේ හැම තැනකටම අපිට එකම මෙතන එක මේක මාරු කරාම ඔක්කොටම මේක මාරු වෙනවා. ඔයාලට තේරෙන්නේ හරිද? එතකොට මෙතන දැන් එකනේ. එතකොට දැන් මෙතන එක කියලා දුන්නොත් එහෙම වීලුකප් එක අපි මෙතෙන්ට ලින්ක් කරොත් එහෙම වැලියු එකට
මේටික ඔක්කොම මාරු වෙන මන් දැන් ඔයාලට ඒක කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. අපි ගහමු වී ලුකප් ෆන්ක්ෂන් එක. ලුකප් වැලියු එක දෙන්න මේක. වෙනස් වෙන්නේ නැහැ නේ. ඊට පස්සේ ටේබල් එක දෙන්න. මේක ෆික්ස් කරගමු අපි කොහොමදත්. එතකොට අපිට ලේසි. මේක වෙනස් වෙන්නේ නැහැ ඒ සෙල් එකමනේ. රයිට්. ලුකප් වැලියු එක මේක දෙන්න. ටේබල් එක දෙන්න. මේක මේ ටේබල් එක ඒකත් ෆික්ස් කරගන්න. අපිට ඕනේ මෙතෙන්ට බලන්න. අපිට ඕනේ එම්ප්ලෝයි නම්බර් එක තියෙන්නේ මේකනේ දෙවෙනි එකනේ. එහෙනම් කොලම් එක දෙක කියලා දෙන්න. මෙතන ෆෝල්ස් කියලා දෙන්න. ඊට පස්සේ එන්ටර් කරන්න. ඔයාලට පේනවා ඇති මෙතන දැන් 10 ඇවිල්ලා තියෙනවා. මෙතන එකට තමයි මේක ලින්ක් වෙලා තියෙන්නේ. ඔයා මෙතන දැන් මාරු කරොත් එහෙම 3 කියලා දැම්මොත් මෙතන 9 එනවා. බලන්න කියලා. 3 කෙලින් තියෙන්නේ එම්ප්ලෝයි නම්බර් එක 9. හරිනේ. මේ විදිහට අපිට ඊටු ටිකක් ගන්න පුළුවන්. මේ විදිහටම මම මේක මෙතන කොපි කරලා මෙතන මේක පේස්ට් කරන්න. මෙතන අපිට මාරු කරගන්න තියෙන්නේ අපිට දැන් තියෙන මෙතන කොලම් එක දෙකනේ අපි ඉස්සල්ලා ගත්තේ. නේම් තියෙන්නේ මෙතන කොලම් එකේ 3 තුන්වෙනි කොලම් එකේ නේම් තියෙන්නේ. එහෙනම් අපි මෙතන මේක 3 කියලා දෙන්න. එතකොට එනවා නම ආඩ වෙන ඇති. ඔයාලට මෙතන ලේසියෙන්ම ඔන්න මාරු කරගන්න පුළුවන්. ලන් ඩෙසිග්නේෂන් එක මේකම කොපි කරලා මෙතන දාගන්න. ලේසි අපිට ඩෙසිග්නේෂන් එක තියෙන්නේ 4 වෙනි කොලම් එකේ. එහෙනම් අපි මෙතනට මාරු කරන්න 4. ඔන්න බේසික් සැලරි එක. බේසික් සැලරි එක තියෙන්නේ 5. එහෙනම් මේක 5. පස්වෙනි කොලම් එක තමයි අපිට එතකොට ඉන්නේ රිසල්ට් එකට. එතකොට ඊළඟට මේ දෙක තුන් BR එක එක තියෙන්නේ 6. 6 වෙනි කොලම් එකේ එක 6. ලවන්ස් එක එනවා 7 වෙනි කොලම් එකේ. එතකොට ඒක 7. එතන ග්‍රොස් සැලරි එක මම මෙතන සම් එක අරන් තියනවා. එතකොට එකතු වෙනවා ග්‍රොස් සැලරි එක. නෝපේ. නෝපේ ගන්න පුළුවන් මෙතන. නෝපේ ඩේස් තියනවා. ටෝටල් නෝපේ මේක 13 නේ. එතකොට අපි මෙතනට දානවා 13. එකම කෝපි කරලා ගන්න. ලේසි ආය ටයිප් කරන්න ඕනේ. එතකොට මේකම මේක කොපි කරලා ගන්දී අපිට මේවා වෙනස් වෙන්නේ නැත්තේ අපි මේ වලට ඩොලර් මාක් තියෙන හින්දා. එහෙම නැත්නම් මේ සෙල් එක වෙන තැනකට කොපි කරද්දි මේක වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මොකද මේකේ ඩොලර් මාක් දාලා තිබ්බේ නැත්තම් මේ වී ලුක් අප් එකේ. හිතන්නවා මේකට මේ ඩොලර් මාක් එක අයින් කරා කියලා. මේක අයින් කරා. දැන් ඔයා මේක කොපි කරලා මෙතන පේස්ට් කරොත් එහෙම එන්නේ නැහැ. මොකද මේක මෙහෙට ගිහිල්ලා තියෙනවා. මේක මෙතෙන්ට යන්න බෑ. ඒ හින්දා අනිවාර්යෙන් ඩොලර් මාක් එක දාගන්නේ පික්ස් වෙන තැනට. නෝපේ නැහැ. ඊළඟට EPF ETF ETF EPF තියෙන්නේ. එතන 18. ටැක්ස් තියෙන්නේ. ආ මෙතන ටෝටල් EPF නෙවෙයි ටෝටල් ෆෝ EPF. එතකොට මෙතනට එන්නේ ටෝටල් ෆෝ EPF කියලා කියන්නේ මෙන්න මේ සැලරි එක ගන්න ඕනේ. EPF එකට අදාළ සැලරි එක. මේක තියෙන්නේ 15. එහෙනම් අපි 15 තමයි මෙතනට ගන්න ඕනේ. ටැක්ස් තියෙනවා 16. ඇඩ්වාන්ස් 17. EPF එක 18. ටැක්ස් එකට 16. මේක 17.
EPF එක 18 18 එතකොට මෙතන total deduction ටික මම අරන් තියන එකතු කරලා ඊට net salary එක අපේ total earning වලින් deduction ටික අඩු කරාම යනවා net salary එක ඊට පස්සේ EPF එක ගන්න පුළුවන් employer ගේ contribution එක ගන්න පුළුවන් මේකට 12%ක් ETF එක 3%ක් වශයෙන් දැන් හරි මෙතන බලන්න ඇවිල්ලා තියෙනවා දැන් අපිට තියෙන්නේ මෙතනින් drop කරලා මේක මේ විදිහට select කරගන්න එක විතර බලන්න අදාළ එක්කෙනාගේ එතකොට වෙනස් වෙලා ඔක්කොම එනවා හරිම ලේසි පොඩ්ඩක් ඔයාලා හිතලා මේක කරගන්න පුළුවන් මම හිතනවා ඔයාලා මේක අවබෝධයක් ගන්න ඇති කියලා ඔයාලට තේරුණ නැත්නම් මේක ආපහු බලන්න ආයෙත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන ඉන්නම් සුබ දවසක් හැමෝටම